චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සංගම්මං මුනි රාජසුස සුනන්තු සංග මුක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සද්ධාවන්ත වාසනාවන්ත ගුණගරුක කෙනෙකුනි අද දින මේ උතුම් ධර්ම දානම පින්කම සිදු කරන්නේ මේ ධර්ම දේශනාවේ ප්‍රධාන දායකත්වය කරන්නේ නුගකලාව කුරුකුල සූරිය පවුලේ දූ දරුවන් විසින්. ඔබ අප සෑම දෙනාම මේ කෙලවරක් මායිමක් නැති සංසාර ගමනක ඉපදිලා ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක් දෝමනස්යන්ගෙන් පිරුණු ජීවිතයක් ලබාගෙන අප්‍රමාණ කායික දුක් සමූහයක් මානසික දුක් සමූහයක් විද විවිධ තමයි මේ සසර ගමන යන්නේ. මෙහෙම කියනකොටම බොහෝ අය තීතන පිළිබඳව පිස්සුදු අපිට කිසි දුකක් නැහැ. අපි බොහොම හොඳින් කාල බීන විනෝදයෙන් ඉන්න අය කියන ඇත්ත. කෑම කාල විනෝදයක් තියෙනවා නම් දීප කාල දවල්ට ගන්න උමනාවක් පැයට ගන්න උමනාවක් කෑමෙහි සතුටක් විනෝදයක් තියෙනවා නම් නැවත නැවත කෑම අවශ්‍ය වෙන්නේ මේ කුසේ ගින්දරක් ඇති වුණාම ඒ කුසේ ගින්දර නිවා ගන්න ආහාරයක් ගන්න. හැබැයි ඒක පැය ගානක් ඇතුළත ආපහු ඒ කුස තුළ ගින්නක් හට ගන්න. ඒ කුස ගින්න දුක. ඒ වගේම අපේ ජීවිතේ නොයෙකුත් ගින් තියෙනවා. ඒ වගේම කායික දුක් වගේම මානසික දුක් අප්‍රමාණ වශයෙන් විඳිනු. කෑම බීම ඇඳුම් පැළඳුම් නොයෙකුත් පරිභෝග උපභෝග සම්පත් තිබුණයි කියලා ගන්සේනා සම්පත් තිබුණයි කියලා මානසික වශයෙන් සියයට සියයක් සතුටින් ජීවිතය ගෙවන්න දැ පුරුදු පුච්චුවේ. ලෝභය නිසා ද්වේෂය නිසා මෝහය නිසා සිතේ හට ගන්නා වූ කෙලෙස් දාහයන් නිසා කෙලවරක් මායමක් නැති මානසික පීඩන දුක් අපට තියෙනවා. එහෙමනම් මේ ඉපදෙමින් මැරමින් ඉපදෙමින් මැරමින් මේ යන කෙලවරක් මායමක් නැති නොදකින සංසාර ගමනේ අපි හැමෝම කායික වශයෙන් හෝ මානසික වශයෙන් ඉවරයක් නැති දුක්ගොඩක් එක තමයි ඉපදීමෙන් ඇති වෙන දුකක් තියෙනවා. වයසට යනකොට මොහොතින් මොහොතින් මහ දුකක් තියෙනවා. ඒක දැනෙන්න නම් වයසට යන්නම ඕන. ලෙඩ දුක් ඇතිවීමෙන් කෙලවරක් නැති දුක් තියෙනවා. මොනවා නැති වුණත් අනිවාර්යෙන් මරණය තමයි සත්‍යම. මේ බණ කියන මමත් බණ අහන ඔබත් අනිවාර්යෙන් මේ ලෝකේ සමුගෙන යනවා. මරණයෙන් අපේ මේ ජීවිතේ අවසන් වෙනවා. ඒ නිසා මේ ජාති ජරා ව්‍යාධි මරණ දුක් නැති කර ගන්න බෑ. ඒක මුදල් වලින් වෙලයම්
ලෞකික සම්පත් වලින් නැති කරන්න බෑ. ඒ දුක් නිඳින්නම වෙනවා අනිවාර්යෙන්. දැන් බලන්නක අපි මේ ධර්ම දේශනාවේ දායකත්වයේ ධර්ම පින්වතුන් රැසියට ඔබ මොහොතක් කල්පනා කරන්න බැලුවති. මම පුංචි කාලේ මට 6-7 තේරෙන වයසේ මාතික ළඟින් හිටිය පිටිච්චක එකද කටයුතු කරපු වෙනසෙල්ලම් කියපු කී දෙනෙක් නම් අපේ මේ සුළු කාලය තුළදී ජීවිතයෙන් සමුගෙනද කියන අපි දන්නා හඳුන්නේ කී දෙනෙක් නම් අපේ ගමේ මරණයට පත් වෙලා තියෙනවා. පුංචි කාලේ මගේ ඇස් දෙකින් ගැටුම් කී දෙනෙක් නම් මරණයට පත් වෙලා තියෙනවා කියලා මේ බණ අහන ගමන උපදාසනා කළොත් මොහොතක් ඇස් දෙක දිහාගෙන කල්පනා කරනකොට අපිට වැටහෙනවා, අපිට අවබෝධ වෙනවා අපි ඇසුරු කරපු 4-3 දැන් මැරිලා කියලා. සාමාන්‍යයෙන් වයස අවුරුදු 50 විතර පැනපු අය ඔබේ වයස 50ට වැඩි නම් මේ මොහොතේ ඔබේ බුද්ධිකයෙන් ඔබ මෙනෙහි කරන්නක බලන්න. ඔබ ඇසුරු කරපු පිළිදෙනෙක් මැරිලාද කියලා. අපි ඇසුරු කරපු විශාල පිරිසක් ජීවිතයෙන් සම්බන්ධයි. ඒ වගේ තමයි ඉතින් ඒ විදිහටම තමයි අපිත් අවදාහරි මේ ජීවිතෙන් අවසන් ගමන් යනවා. දැන් අපි මැරෙන්න ඉස්සර අපිට ලොකු පිනක් කරගන්න මේ මිනිස් ආත්මේ ලොකු අවබෝධයක් ලැබුණා. ධර්ම ශ්‍රවණය කිරීමෙන්, ධර්ම සාකච්ඡා කිරීමෙන් පුළුවන් තරම් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ ආර්ය මාර්ගයේ සත්‍යගත මාර්ගයේ තේරුම් අරගෙන අනිත්‍ය දුක්ඛනාත්ම ත්‍රිලක්ෂණය අවබෝධ කරගෙන අනිවාර්යෙන් අපි මැරෙනවාමයි කියලා අපි තේරුම් ගන්න පුළුවන්. ඒ තේරුම් ගත නිසා අපේ ජීවිතයට උදව් උපකාර කරපු දෙමව්පියන්, ඥාතීන්, ගුරුවරුන්, හිතවතුන්, අසල්වාසීන් මේ උපකාරක පුද්ගලයෝ සියලු දෙනාම සිහිපත් කරගෙන අපි මේ වගේ වටිනා ධර්ම දානමය පිනක් සිදු කරනවා. මේගේ ඥාතීන්ට පින් පිණිස ජීවතුන් අතර ඉන්න වැඩිහිටියන්ට, දෙමව්පියන්ට, ගුරුවරුන්ට, ඥාතීන්ට ආශිර්වාද පිණිස, දූදරුවන්ට, මුණුබුරු මිනිගිරියන්ට දීර්ඝාය සම්පත් පිණිස මේ වගේ පින්කමක් කළා. ඉන්දීමේ පින්කම, විජාශිරි සම්පත් ලැබීමේ පින්කම අපට කරගන්න වාසනාව ලැබුණා. හැබැයි ඔබ හිතනවාද අපි මැරිච්ච දවසක අපේ ළමයි, අපේ මොනගුරු මිනිබිරියෝ අපිව සිහිපත් කළා, මේ වගේ ධර්ම දානමය පිනක් කළා, අපට පින් අනුමෝදනාවක් කරයි. මරණින් අපි ගැන මරණයෙන් පස්සේ අපිව සිහි වෙයිද, මතක් වෙයිද කියලා කල්පනා කරලා බලනකොට අපිට හිතා ගන්නත් බැහැ. මේ රට යන අත බැලුවහම මේ රටේ දරුවන් කාර්ය බහුල වෙලා තියෙන ප්‍රමාණය බැලුවහම හැඟීම් නැති අධ්‍යාපනයක් ලබන අපේ මේ රටවල් දරුවෝ අපි ඒ වගේ අනුස්මරණීය පින්කම ආශිර්වාද පින්කම තරංග තරංග මේ දරුවන්ට අවබෝධයක් කෘතගුණ සැලකීමේ පින්කම කරගන්න ඒගොල්ලන්ට වාසනාවක් ලැබෙයිද නොලැබෙයිද දන්නේ. තමන්ගේ මව වයස ගියහම බලුපූර්වක දාන ළමයි ඉන්න රටක, තමන්ගේ පියා බලුපූර්වක දාන ළමයි ඉන්න රටක, වයස දිවිල ඔත්තල වෙලා අසරණාම අම්ම ගිහිල ස්පින් චාරණ දාන කාලෙ, මහාමග ගිහිල අතර මංකල දාලා එන කාලෙ, ඒ දරුවන් කියත් අපිට දරුවන්ගේ අනාගතය ගැන අපිට හිතන්න අමාරු. එහෙමනම් තියෙන තුනේ හොඳම දේ තමයි හිස ගිනි ගත්තේ කිගිනි නිවන්නා ලෙස අමානුයි මේ ලැබුණු මනුෂ්‍යාත්මය තුළදී දාන සීල භාවනාදී වශයෙන් පින්කම් කරගන්න.
තීර සමාධී ප්‍රඥා කියන මේ විමුක්ති විමුක්ති ඥාන දර්ශන කියන භාවනා ඥාන විපස්සනා ඥාන උපදවා ගැනීමට අදිෂ්ඨාන කරගන්තුන් ඉඳ රද දිගස පුළුවන් තරම් අපේ දෙමෝපියෝ මේ පින්වත් සසරන් දෙමෝපියෝ වැඩි හිටියෝ තරුණ ළමයි අපි එකට එකතු වෙලා බොහොම ලස්සන පින්කම් කරගන්තුන් නවතරා මනුෂ්‍යාත්මයට දිලා බොහෝ වාසනාවන්ත ජීවිත ලබල පුළුවන් තරන් සසර ගමන කෙටි කර ගන්න අපේ මේ සසර ගමන කෙටි කරන පාරමිතා පුරන්න එනිසා අද ඔබ දන්නවා නිත්‍යසෙන් ගුවන්දිරි ආයතනය හරහා රාත්‍රියට සිදු කරන ධර්ම දක්ෂිණා වැඩසටහන් මාලාවේ මට ලැබිලා තියෙන්නේ අපට ලැබිලා තියෙන ඉරිදා රාත්‍රියේ 9 සිට 10 දක්වා ධර්ම දේශනා මාලාවේ තවත් ධර්ම දේශනා. අපි දන්නවා ලංකාව පුරා කොහේ ගියත් අපේ රත්තරන් දෙමව්පියෝ විශේෂයෙන් මේ රත්තරන් වැඩිහිටියන් තරුණ ළමයි කරුණ පිරිමි නොපිරිමි ළමයි හැමෝම මේ නිත්‍යසෙන් ගුවන්විදුලිය ධර්ම දේශනාව ශ්‍රවණය කරන. අද නිත්‍යසෙන් ගුවන්විදුලිය ජනතාවගේ පූජනීය ආයතනයක් බවට පත් වෙලා තියෙනවා. ඒ මනුෂ්‍යන්ට නිවන් මඟ කියලා දෙන අපේ රටේ පමණක් නෙවෙයි ලෝක පුරා ජීවත් වෙන සියලු සදහැතියන්ගේ තුනුරුවන් කෙරෙහි අවදි කරන බුද්ධ රත්නයේ ආශිර්වාදය ලබන්න, ධර්ම රත්නයේ ආශිර්වාදය ලබන්න, මහා සංඝ රත්නයේ ආශිර්වාදය ලබමින් බොහෝ පින්කම් කරගන්න කල්‍යාණ මිත්‍රයෙක් බවට පත් වෙලා තියෙන නිත්‍යසෙන් ගුවන්විදුලි ආයතනයේ මුළු මහත් ජනතාවගේ. ඉතින් අපි ඒ නිසාම තීරණය කළා මහා සතිපට්ඨාන සූත්‍රයේ අවසාන වුණාට පස්සේ අපි මේ කරන්නේ මොනවද? කළ යුත්තේ මොනවද? පාරමිතා, උපපාරමිතා, පරමාර්ථ පාරමිතා සම්පූර්ණ කරගෙන නිවන් දකින්න අපි ජීවිතේ පුරුදු පුහුණු කළ යුතු විශේෂ දැනීම් මොනවද කියලා මේ පින්වත් සියලු දෙනාට තෝරලා දෙන්න. බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙන්න සාරාංශ කල්පලක්ෂයක් පාරමිතා පිරුවයි. මේ පාරමිතා දස පාරමිතා වශයෙන් හඳුන්වනවා. දස පාරමිතා, දස උපපාරමිතා, දස පරමර්ථ පාරමිතා වශයෙන් සමතේන්සක් පාරමිතා පුරණ ආකාරය, පුරුදු පුහුණු කරන ආකාරය ධර්මයේ සඳහන් වෙනවා. මේ බුදු බව පතා, අසේ බුදු බව පතා, මහරහත් බව පතා, මේ සුන්දරා බෝධියකින් එක්තරා බෝධියකට පත් වෙලා ඕන නිවන් දකින්න. මේ දොළොස් තුනේ බුදු පසේ බුදු මහරහත් කියන මේ ත්‍රිවිධ බෝධියෙන් තමයි අපේ සසර ගමන කෙළවර වෙන්නේ. මේ බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා තමන් වහන්සේලාගේ සංසාර ගමන කෙළවර කර ගන්නට පුරුදු පුහුණු කරපු පාරමිතා 10ක් ධර්මයේ සඳහන් වෙනවා. මේ ධර්මයේ සඳහන් වෙන පාරමිතා 10න් අපි ගියවර කතා කළේ සත්‍ය පාරමිතා පුරණයදී. මේ සැරේ කතා කරන්න තියෙන්නේ වැඩිහිටි දෙමව්පියන්ට, කරුණ දරුවන්ට, ලාබාල පුංචි දූපතුන්ට ජීවිතේ පුරුදු පුහුණු කරගත යුතු උතුම්ම පාරමිතාවන්, උතුම්ම පුරුද්ද. ඒක හඳුන්වන්නේ අදිෂ්ඨාන පාරමිතාව. අදිෂ්ඨාන පාරමිතාව බුදුරජාණන් වහන්සේ කොයි ආකාරයේද දේශනා කරන්න තියෙන්නේ කියන එක විග්‍රහයක් කරන චර්යා පිටක අටුවාචාරී වූ මේ අදිෂ්ඨාන පාරමිතාව විග්‍රහ කරලා තියෙන්නේ මෙන්න මේ ආකාරයෙන්.
ධර්මයෙන් සඳහන් වෙන්නේ මෙන්න මේ ආකාරයෙන්. කරුණුපාය කෝසල් පරිග්‍රහිතං අචල සමාදානාදිත්තානං අදාකාරප්පව පවත්තු චිත්තපාදෝ අදිඨාන පාරමිත. ඒකෙන් මේ කරුණ සිංහලෙන් සඳහන් වෙන්නේ මෙන්න මේ විදිහට. කරුණාවෙන් සහ උපාය කෞශල්‍යයෙන් පරිපූර්ණ අචල සමාදානයේ අදිෂ්ඨානයේ හේවත් ඊ ආකාරයෙන් පවත්නා සිත අදිෂ්ඨාන පාරමිතාවයි. ඉතින් අදිෂ්ඨාන ශක්තිය සිත්හි ගොනු වී නැති විට කටයුත්තේ යෙදීම අපහසු වෙනවා. යම් කටයුත්තක් කරන විට ඒක යෙදීම අපහසු වෙනවා. අදිෂ්ඨානයක් නැති පුද්ගලයාට ඒ දුක කෙසේ හෝ මේ ක්‍රියාමාර්ගයක් මා විසින් පිළිපෙඩිය යුතුය යන ආකාරයට අපි හිතනකොට අදිෂ්ඨානයක් ඇතිවම ඒ කරන්න පුළුවන් වෙනවා. ඒත් ලෝභයෙන් හෝ ද්වේෂයෙන් හෝ මෝහයෙන් මෙතේ ඇති කර ගන්නා තද සිත් ස්වරූපය අදිෂ්ඨාන පාරමිතා වේලා දැක්කේ නොවේ. ඒ කියන්නේ යම් ක්‍රියාමාර්ගයක් යම් ක්‍රියාවක් එසේ හෝ මම ඉෂ්ට සිද්ධ කර ගන්නවාමයි කියලා එතනින් අදිෂ්ඨානය. හැබැයි ලෝභයෙන් හෝ ද්වේෂයෙන් මෝහයෙන් මෙසේ ඇති කර ගන්නා වූ තද සිත් ස්වරූපය අදිෂ්ඨාන පාරමිතා වශයෙන් පාරමිතාවක් කියලා කියන්න බෑ. මොකද ඒක කෙලෙස් සහිත නිසා. එතකොට මේ කෙලෙස් වඩන, කෙලෙස් දැඩි කරන මානසික ස්වරූපයක බෞද්ධය විසින් ඉතාම කල්පනාවෙන් හා උපාය කෞශල්‍යයෙන් යුතුවම ඒ සිත හැසිරිය යුතුයි. ඇයි එහෙම කියන්නේ? අදිෂ්ඨානය කියලා කියන්නේ සසර ගමන නිමා කරන්න ගන්න අදිෂ්ඨානය. ඔබට මතක ඇති සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ සාරාංශ ගල්පලක්ෂයක් පාරමිතා පුරලා මේ අදිෂ්ඨාන පාරමිතාව ආත්ම ගාන පුරුදු කළා. ඒ ප්‍රතිඵලය හැටියට අවුරුදු 29 මහා අභිනිග්මන් කරලා හනුමානසේ සිඹුල්වත් පුරේ නිකුත් කළා. පංචවග්ගීය භික්ෂුන් වහන්සේලාගේ ඇසුර මේ සසර ගමන නිමා කරන්න විශේෂ ගන්නායගේ ඇසුර ලබල මේ බර භවනා කරන යෝගාවචරයන්ගේ ඇසුරට පත් වෙලා හොඳට මේ අදිෂ්ඨානය වැඩි දියුණු කළා. වැඩි දියුණු කරගෙන නිරාජ්‍යතා ගංගාවෙන් ඉතර වෙලා ඇසතු රූපක් මුල තම ඇතිරිල්ලක් හිලාගෙන මේ රන්වන් පාග සිදුරක් තිබුණු දෙතිස් මහා පුරුෂ ලක්ෂණ තිබුණු ඒ විතරක් නෙවෙයි ලෝකයේ විශාල වශයෙන් සියලු ලෞකික දක්ෂකම් දිනු කරගෙන අංග සම්පූර්ණ ලෞකික ජීවිතයක් ගත කරන්න අවශ්‍ය කරන සියලු දැනීම් තිබුණු මේ උත්තමයා වයස 29 වනගත වෙලා මේ ඇසතු රූපක් මුල තම ඇතිරිල්ලක් මත ඉඳගෙන අදිෂ්ඨානයක් කරනවා. මගේ ඇතමස් නහර මියලේවා. මම බුදු බව ලබන තෙක් මේ ආසනයෙන් නැගිටින්නේ. කියන්නේ මගේ ඇතමස් නහර මියලේවා. ඒ සේරම වියලා කියලා මම මේ ගහමුල මැල්ල වැටුණත් මම මේ විමුක්ති ගවේෂණයේදී අවසාන ප්‍රතිඵලය ලබාගෙන මිස මෙතනින් නැගිටින්නේ. මම බෝධිසත්වයන් වහන්සේලාට මෙවැනි සිතුම් කියලා තියෙන සංසාරික පුරුදු නිසා තමයි මෙවැනි අදිෂ්ඨාන කරන්න පුළුවන්කම ලැබෙන්නේ. මේ සියලු අදිෂ්ඨානයන් වල අවසාන ප්‍රතිඵලය තමයි සසර ගමන කෙලවර කර ගැනීම. සසර දුක් දුරු කර ගැනීම. ඒකට සංසාර ගමන දුරු කර ගන්න, සසර ගමන කෙටි කර ගන්න. මේ සසර ගමන නතර කර ගන්න අදිෂ්ඨාන පූර්වකව කැපවීමක්
කරන්න පුළුවන්කම ලැබුණේ බෝධිසත්ව ජීවිතයක් නිසා. අපට අධිෂ්ඨාන තියෙනවා. මේ අධිෂ්ඨාන මේ බෝධිසත්ව අධිෂ්ඨානයේ තරම් ශක්තිමත් නෑ. සමහර හොඳ දේවල් කරන අධිෂ්ඨාන තමයි. අමාරු මගේ ජීවිතයේ මගේ ආත්ම භාවය තරදුවට තබා මෙලෝ වශයෙන් ලෞකික ජීවිත ලෞකික පරමාර්ථ ඉෂ්ට කර ගන්නට අධිෂ්ඨාන කරනවා. ඉතින් කියනවා නම් මෙලොව ජීවිතය සාර්ථක කර ගන්න මිනි මරලා හරි මං සල්ලි හම්බ කරනවා. මම හොඳින් හෝ නරකින් මේ මට ඕන වැඩේ කර ගන්නවා. මම යන අපායක ගියත් මේ උත්සාහය අතහරින්නේ නැහැ. මෙතෙන්ට ගිහිල්ලා තමයි මම ආපසු බලන්නේ. මට බල්ලු මරලා හරි ගමන මට ඕනෙන්නේ පොහොස පිටින් මං ඒ ලක්ව කැපවීමෙන් කටයුතු කරනවා. ඒ වගේ වචන අපේ සමාජයේ නිතර ඇහෙනවා. හැංගෙන් ගුරුලා හරි ගමන මට සැබසේ ජීවත් වෙන්න ඕන මරණ කම. මට අනිත්‍යයෙන් වැඩක් නැහැ. මම පුළුවන් තරම් හොඳල් වෙමින් කැප වෙනවා. තව ලෞකික පරමාර්ථයෙන් කැප වෙනවා කියලා අධිෂ්ඨාන කරන අය 99%ක් ඉන්න සමාජය. හැබැයි ඒක පාරමිතා අධිෂ්ඨාන පාරමිතාවක් වෙන්නේ නැහැ. මේක පාදලා දෙන්නේ උමනා කරලා. ඒක අධිෂ්ඨාන පාරමිතාව කියන්නේ අලෝභයෙන් අදෝෂයෙන් අමෝහයෙන් ඕභයක් නැතුව ද්වේෂයක් නැතුව මෝහයක් නැතුව යම් ලෞකික පරමාර්ථයක් පමණක් හිතේ තියාගෙන ඒ සඳහා කැප වෙනවා කියන අධිෂ්ඨානය ගන්න එක තමයි බෝසත් අධිෂ්ඨානය. පාරමිතාවක් බවට පත් වෙන්නේ. ඒ නිසා අද අපි මේ අධිෂ්ඨාන පාරමිතාව ගැන ටිකක් පැහැදිලි කරගන්න ඕන. මොකද අද අපේ රට ධර්මයට ලං වෙලා කුමරුවන් කෙරේ ලං වෙලා කියලා කිව්වට ඇත්තටම අපි ඔක්කොම ධර්මයට ලං වෙලාද? ධර්මයට ලං වෙන කෙනා ළඟ තියෙන්නේ ලෝකෝත්තර පරමාර්ථය විතරයි. ලෝකෙන් එතර වීමේ කෙලෙස් රහිත අර්ථ සාධනය ඉෂ්ට සිද්ධ කරගන්නට පුළුදු පුහුණු කිරීමක් සිත. මේ සිත මොහොතින් මොහොත අධිෂ්ඨානයෙන් අපි පුරුදු කරන්න ඕන ලෞකික ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ කරගන්න නෙමෙයි. ඒක ඕන ලෞකික ජීවිතේ අපිට ඕන. නමුත් පාරමිතාවක් බවට පත් වෙන්නේ ලෞකික ප්‍රාර්ථනා පුරුදු කිරීමෙන් නොව ලෝකෝත්තර ධර්මාර්ථ ජීවිතේ. වැඩි විශාල ධර්මාභෝධයක් තියෙන ඕනෑම කෙනෙකුට වැටහෙනවා ස්වාමීන් වහන්සේ කියන්නේ මොකක්ද කියලා. එහෙමනම් රත්තරන් දෙමව්පියනි, රත්තරන් තරුණ දූදරුවනි, කුංචි පුතේ දුවේ, අපේ සිතුම් පැතුම් වෙනස් කරන්න කාලේ හොඳම කාලේ තමයි මේ කාලේ. හේතුව මොකද? අවිද්‍යාවෙන් අපි හැමෝම වහලා තියෙනවා. අපේ අස්මන්ද කරවල තවත් බොහෝ දෙනෙක් ජීවත් වෙන ක්‍රම හදාගෙන තියෙනවා. ධර්මයක් තියෙනයි. මම දැන් මේ තරම් බුදුරජාණන් වහන්සේ ධර්මයේ නිගෙනන කාලේ උන්වහන්සේ දේශනා කරපු ධර්මයේ සඳහන් වන යම් වත් පිළිවෙත් විකුණන කාර්යය. මින් කර තිබුණා විකේන හිතෙන. මුද අපිව ලෞකික පරමාර්ථ ඔස්සේ පින්ගන් තුලින් ඇදගෙන යනවා නම් අපි යන්නේ ආර්ය මාර්ගයේද අනාර්ය මාර්ගයේද කියන එක ඔබට තේරුම් ගන්න පුළුවන්කම වෙන්නේ. ඒ ආර්ය මාර්ගයේ අනාර්ය මාර්ගයේ තෝරගන්න බැරි වෙලා අන්ධ භක්තියෙන් අන්ධ විශ්වාස වලින් අපේ හිතට ලෝභය වැඩි කරවනවා නම්, ද්වේෂය වැඩි කරවනවා නම්, මෝහය වැඩි කරවනවා නම් ඒ හැම එකක්ම අපාය මාර්ගය අනාර්ය මාර්ගයට යොමු වෙනවා.
මන්දන්න ඔබ කොයි විදිහට පිළිගන්න කෙනෙක්ද කොයි විදිහට හිතන කෙනෙක්ද සාදුකාර දුන්නයි කියලා නිවන් යන්නේ නැහැ බොහෝ දේවල් පුදු පූජා කරයි කියලා නිවන් යන්නේ නැහැ එහෙමනම් මේ ලෞකික පරමාර්ථ වලින් සිත මුදවාගෙන සිත අත්හරවාගෙන ලෝකෝත්තර පරමාර්ථ ඔස්සේ හිත පුරුදු කිරීම තමයි අධිෂ්ඨාන පාරමිතාවෙන් කරන්නේ. ඉතින් මේ පාරමිතා පුරන ආකාර අපි අපිම තේරුම් ගන්නවා. අපි අපිම තේරුම් ගත්තේ නැත්නම් තවත් කෙනෙකුගේ වචනයක් අහලා අධිෂ්ඨාන පාරමිතා පුරන්නේ බෑ. ඔබට ලැබිලා තියෙන ඔළුව ඇතුලේ තියෙන මොළෙන් කල්පනා කරන්න ඕන මම මේ කරන ක්‍රියාව කරන්නේ මගේ සැනසිල්ල උදෙසාද අන් කෙනෙකුගේ සැනසිල්ල උදෙසාද අධිෂ්ඨානය කියන එක අනිවාර්යයෙන්ම ලෞකික ප්‍රාර්ථනාවත් එක්ක පිරෙන පාරමිතාවක් වෙනවා ලෞකික ප්‍රාර්ථනා වැඩි දියුණු කරනවාට අපිට අධිෂ්ඨානයක් තියෙනවා මේක සාමාන්‍යයෙන් අපි මේ කරන අධිෂ්ඨානම දැන් සමහර මිනිස්සු ඉන්නවා මම මේ මිනිහ මරණෝමයි කවදා හරි මරණෝමයි කියලා හිතාගෙන අධිෂ්ඨාන කරගන්න. ඒක බුදු බව කතා කරන අධිෂ්ඨානයක්ද? මාර්ග බල සඳහා කරන අධිෂ්ඨානයක්ද? මම මගේ ජීවිතයේ අහවල් වයසට එනකොට මම අනිවාර්යයෙන් මෙන්න මේ වගේ ධනේ බලය නිලය තියෙන කෙනෙක් වෙනවා. මම ඒක සඳහා අධිෂ්ඨාන කරනවා. ඒක අධිෂ්ඨාන පාරමිතාවයි තියෙන එක ලෞකික වැඩි දියුණුව සඳහා හිත නගා සිටුවා ගැනීම. ඒක ඒකත් පාරමිතාවක් කියලා කියන්නේ නැහැ. ඒ නිවන් දකින පාරමිතා නෙවෙයි. තුන් මම ඔබට මතක් කළා මොකද්ද මේ අධිෂ්ඨානය කියලා කියන්නේ? අපේ හිත තුළ කරුණාවෙන් සහ උපායශීලීත්වයෙන් පරිගෘහිත වූ අචල සමාදාන අධිෂ්ඨානය. එහෙම නැත්නම් ඒ ආකාරයෙන් පවත්නා සිත අධිෂ්ඨාන පාරමිතා. අචල සමාදානය. සෙලවෙන් නැති සමාධියක් හිත තුළ හදා ගැනීම අධිෂ්ඨානයක් වශයෙන් තියෙනවා. ඒකට ලෝභය අචල නැහැ. අසලයි. ද්වේෂත් එහෙම. මෝහයත් එහෙම. නිතරම සෙලවෙන සිත් උපදවන්නේ ලෝභය. සෙලවන සිත් උපදවන්නේ ද්වේෂය. සෙලවන සිත් උපදවන්නේ මෝහය. ලෝභ ද්වේෂ මෝහ මාන ඊර්ෂ්‍යා කෝධ වෛර කියන මේ සිතුම් කතුම් නිවාරයෙන්ම අපි මේ ලෞකික ජයග්‍රහණ ඔස්සේ සිදු කරන එක අධිෂ්ඨානයක් හැබැයි අධිෂ්ඨාන පාරමිතාවක් නෙවෙයි. ඒක අධිෂ්ඨාන කරන්න පුළුවන් මම කියන්නේ මිනී මරන්න අධිෂ්ඨානයක් කරන්න. ලොකු හොරකමක් කරන්න විශේෂයෙන් සැලසුමක් හදලා ඒ සඳහා වේදිලා මේක මේක දිලා මේ විදිහයි කරන්නේ කියන අධිෂ්ඨානයක් කරගන්න. වෙලයම ලෞකික ප්‍රාර්ථනාව ඉෂ්ට සිද්ධ කර ගන්නත් අපි කැපවීමක් කරන්න ඕනේ ඒ සඳහා යෙදවීමක් අපි කරන්න ඕනේ පුරුදු පුහුණු වීමක් කරන්න ඕනේ ඒ ඔක්කොම පාරමිතානේ අධිෂ්ඨාන. සසර ගමනින් සසර දුකින් නිදහස් වෙලා සදාකාලික නිර්වාණ ගාමිනී ප්‍රතිපදාවකට සිත යොමු කරගන්න. සංසාර ගමනින් අතුමිදී කෙලවර නිවන් දකින්නේ අපේ හිතල අනිවාර්යෙන් අපි පොඩි පුහුණු කරන්න ඕන. අපි ඉදිරිය මේ ලෞකික ජීවිතේ සැපෙන් ජීවත් වුණා වගේම මරණින් පස්සේ අඩුම තරමේ මිනිසත් බවක් ලබාගෙන හෝ ඉන් ඉහළ දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක දක්වා සිත පවත්වලා ප්‍රභාස්වර හිතකින් ජීවිතය අනිත බව මෙනෙහි කළා. ජීවිතයේ දුක බව මෙනෙහි කළා. ජීවිතයේ දුක බව මෙනෙහි කරවලා මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණය මෙනෙහි කරමින් සදාකාලික සැනසිල්ලකට පත් වෙන
අධිෂ්ඨානයක් තමයි පොඩි කාලේ ඉඳලා පුරුදු කරන්නේ. ඒ සඳහා බුද්ධ දේශනාවට අනුව අපි කල්පනා කරනකොට මෙන්න මේක මම ඔබට මතක් කළානේ. බද්ද මොනේ විදියකින් බොහෝ යම් වැඩක් කරන්න මා විසින් පිළිපැදිය යුතු කැපවීම අධිෂ්ඨානය මගේ සසර ගමන නිමා කරවීම සඳහා උපකාර වීම. මම මේ කැපවෙන්නේ, මම මේ අධිෂ්ඨාන කරන්නේ මෙලොව පැවැත්මක ආත්මයේ පරලොව සැපවැත්ම කෙලවර නිවනින් සැනසෙනතෙක් මම දිවිහිමියෙන් සිංහ ආරක්ෂා කරමු. ප්‍රාණ දහතෙන් වැළකිනු, අගතාලාණයෙන් වැළකිනු, කාම මිත්‍යාචාරයෙන් වැළකිනු, මුසාවාදයෙන් බොරුවෙන් වැළකිනු, සුරාවෙන් සූදයෙන් වැළකිනු, මේවායින් මම වෙන් වෙනවා. සිහිනෙන්වත් මට මගේ ජීවිතයේ මේ පංච දුෂ්කරතයන් කරගන්න නොලැබේවා. මගේ දරුවන්ටද, මගේ ඥාතීන්ටද, මගේ අසල්වාසීන්ටද හිතවතුන්ටද සිහිනෙන්වත් පවත් නොකර තමන්ගේ ජීවිතයේ වටිනාකම අගේ තේරුම් අරගෙන, ආත්මභාවය අගේ තේරුම් අරගෙන මේ මහා දුක්ගොඩක ගෙවෙන මේ ජීවිතයේ නිදාස්සලා සසර ගමන කෙටි කරගන්න මාවතකට යොමු වෙලා සසර ගමනින් ගේ අධිෂ්ඨානය අවසන් වේවා කියලා කල්පනාර්ථලු හෙරුම් කිරුවොත් අපිට පුළුවන් අපේ අධිෂ්ඨානය දියුණු කරගන්න. හැබැයි අධිෂ්ඨාන ඇතුළේ මෙන්න මේවා තිබිය යුතු නැහැ. ලෝභයෙන්ව, ද්වේෂයෙන්ව, මෝහයෙන්ව ඇතිකර ගන්නා තද සිත ස්වරූපය අධිෂ්ඨාන පාරමිතාවක් කියලා හිතන්නේ. ඒක තද සිත් කියනවා නමාවු. ඒ වගේම කෙලෙස් වඩන, කෙලෙස් දැඩි කරන මානසික ස්වරූපයක බෞද්ධයයි සාමත්ම ප්‍රවේශින් කල්පනාන්නේ. උපාය කෞශල්‍ය දාලම් සිත හැසිරීම කරන්න. තව කෙනෙක් කිව්වයි කියලා, තව කෙනෙක් මේ ඉදිරි කළයි කියලා අපි එහෙම කළ යුතුද? නිසා හැම වෙලාවකම අපි සමහර ඉන්න මෙන මම සෝවාන් නොවී නොනැගිටිමි, මඟපල නොලබා නොනැගිටිමි, ජනාකාරයෙන් කරනු ලබන ප්‍රකාශ අධිෂ්ඨාන කියනවා. අපි හිතන්නේ මේක අධිෂ්ඨානයක් කියලා. මම සෝවාන් නොවී මාර්ගඵල කරා පත් නොවී අනිවාර්යෙන් මේ අධිෂ්ඨානයේ මම ඉන්නවා කියලා කැපවීමෙන් කටයුතු කළාට ආය මොහොතක් යනකොට ඒක වෙනස් වෙනවා. මේ ප්‍රකාශන අධිෂ්ඨාන ඕන තරම් කරන්න. ඒ මේ ආකාරයට ගොඩනගෙන සිත අලෝභ, අදෝෂ, අමෝහ කියන සත්‍යයෙන් පවත්ව ගන්න ඕන. ලෝභ, දේශ, මෝහ, මාන සත්‍යයෙන් පැවතුනොත් තමන් විසින්ම නිගමනය කරගත යුතු දෙයක්. ඒ කියන්නේ වෙන කිසිවකු විසින් ලබාගත නොහැකි සෝවාන් ඵලෙ මම ලබමින් කෙනෙක් කියන්නේ නම් එතන මානය, ලෝභය කියන, මෝහය කියන අකුසල සිතේට තුනක් සංවිධාන වෙනවා. එතකොට එය සතායිතිවාසිකම මතු කරන සිතක් නොවේ, දුක්ඛයිතිවාසිකම මතු කරන සිතක්. මේක මම කියනකොට තේරුම් ගන්න බැරි වුණොත් එහෙම අපේ අම්මල තාත්තලා සමහර වෙලාවට අවබෝධයෙන් තොරව මේවා හිතුවොත් එහෙම එහෙනම් මොකද අධිෂ්ඨානය කියලා කියන්නේ කියලා හිතයි. සමහර වෙන මෙන්න මේ විදිහට මම සීල් රකින්නේ, භාවනා කරමි, දන් දෙමි, මම දාන සීල භාවනාදී පින්කම් කරමි, මේකුත් අධිෂ්ඨානවල සිත පවත්වාගෙන සිටින බොහෝ අය
තමන්ට ලෝභයක් වෙන බව දුටුකල්ලිය කලකම් තමන්ට අලාභයක් ආවහම තමන් ළඟ තියෙන අදිශාව නිද වැටෙනවා. ඒ වගේම ලාභයක් ලබා ගන්න පුළුවන් තැනක තමන්ට ඒ අදිශාන කඩා ගන්න සීල් දිල ගන්න. අමුදරුවන්ගේ කීම නිසා අදිශාන කඩා ගන්න. එහෙම නැත්නම් අමුදරුවන්ගේ කටයුතු නිසා ඒක කඩ කර ගන්න. මෙවැනි බාහිර නොයෙකුත් හේතු නිසා තම අදිෂ්ඨානය අදාළ කර ගන්න. මෙතනදී බලපවත්වන්නේ පිටතින් සැප තෙරීමට ඇති බලාපොරොත්තු. අපේ හිතේ එවැනි චේතනා ඇති වෙනවා. යනු අදිෂ්ඨානයද ඥානයේ හෙවත් අතහැරීම පදනම් කරගෙන පවත්වාගෙන යන ධර්ම සිද්ධියක්. නිසා අතහැරීමෙන් ඕන අපි මේ කරන්නේ සමහර ඉන්නවා උදේට සිල් ගන්න ඉන්නවා අදිස්ථානයක් කරනවා දස ශික්ෂාපදම සමාදන් වෙනවා නැත්නම් අටසිල් සමාදන් වෙනවා. දොළහෙන් පස්සේ නිකන් අඳුරු ඉගෙන ආවොත් අහස අද වහින් ගන්න මයි යන යන කලින් ඇසදා වුණු ප්‍රශ්නයක් තියෙන අයියා සමාරු දීපාංගල අදිස්ථාන තමයි උන් ප්‍රාමිණාකෙන් අසත්‍යදානෙන් කාමීත්‍යාචාරෙන් බොරුවෙන් සුරාවෙන් සූදියෙන් වෙන් වෙලා මේ පංච සීලය මම රකිනවා. මේ සීල ආරක්ෂාද වෙනවා. එහෙම නොයෙකුත් අදිස්ථාන ඇති කරගෙන පැයක් දෙකක් තුනක් තමයි අදිස්ථාන ඉන්නකොට දැන් සමහර මත්යන් වෙනවා කියලා කියන්නේ සමහර කියනවා මම මෙන්න මේ ආවල් උපන්දනේ ඉඳලා කටේ තියන්නේ කියලා බුදුන් වහන්සේ පිළිගන්නවා කියන ස්වාමීන් වහන්සේ කියලා ගැට ගහගෙන අදිස්ථානයෙන් කරන මම අපව දුම් වෙටි බොන්නේ නැහැ. මම මංස්මත් අතර බොන්නේ නැහැ. මම අනිවාර්යෙන් සිය ගන්නවා. මම අනිවාර්යෙන් දන් දෙනවා. ඉමාගෙන් මම ගාම් සීල භාවනාවේ ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවල මම අනිවාර්යෙන් යෙදෙනවා කියලා අදිස්ථානයක් ගන්නවා. ඒ අදිස්ථානය මොහොතයි කියන්නේ. ඒ මොහොතින් මොහොත පවත්වලා කැඩෙන බිඳෙන අදිස්ථාන ආරම්භිත අදිස්ථානයක් නෙවෙයි. යම් අදිස්ථානයක් ගත්තොතින් ඒ අදිස්ථානය දිගින් දිගට මැරෙන මොහොත දක්වා පුරුදු කොමු කරන්න පුළුවන් වෙන්න ඕන. ඒ අදිස්ථානය තුළ ලෝභය, ඒ වගේම ද්වේෂය, ඒ වගේම මෝහය අතහැරෙන්න. එතකොට අතහැරීම තමයි ප්‍රධාන වෙන්නේ. දානය මුල් කරගෙන කරන අදිස්ථානය. සමහරුන්ගේ අදිස්ථාන මහ පුදුමයි. මේ ලෞකික අදිස්ථාන එපා කියන ගැන ඒවා තියෙනවද? නැත්නම් කොහොමද ලෞකික ජීවිතය සාර්ථක කරගන්නේ? මම හොඳට ඉගෙන ගන්නවා. මම හොඳ රැකියාවක් කරනවා. මම හොඳ ලාභයක් උපදවනවා. මගේ දෙමව්පියෝ මම ආරක්ෂා කරනවා. රැකවරණයට පත් කරනවා. අම්මට බැරි වෙච්ච කාලෙක මම හොඳ පුතෙක් වෙනවා. හොඳ දුවෙක් වෙනවා. මගේ තාත්තට බැරි වෙච්ච කාලෙක මම හොඳ දරුවෙක් කියලා මගේ අම්මයි තාත්තයි මම මගේ ළඟම කියලා සලකා ගන්නවා. මගේ ජීවිතේ මම බින් නදලක් වෙන කෙනෙකුට දෙන්නේ නැහැ. මම අදිශානයක් ගන්නවා. මම කොහොම හරි මගේ අම්මයි තාත්තයින් කාලීන වස්තු දව උපකාර නැති වුණත් මම ලෞකික වශයෙන් දිනු වෙනවාමයි කියලා අදිශාන ගන්නවා. ඒකේ තාම හොඳ අදිශානයක්. හැබැයි ඒක ලෝකෝත්තර අදිශානයක් නෙවෙයි. මේ ලෞකික වශයෙන් ඉපදිලා තාවිලා මැරෙලා යන මේ චුට්ටි කාලෙට ගන්න අදිශාන නෙවෙයි. ඒ අදිස්ථානයේ හොඳ දේටත් පවත්වන්න පුළුවන් නරක දේටත් පවත්වන්න. මං කියේ මම මේ දේ කරනවා කියලා සමහර ඉන්නවා. මම මේ මාසය තුළ මේ හොරගම් කරනවා. මම මේ මාසය තුළ මේ වැරදි කරනවා. සමහර කියනවා මගේ හිස කෙස් ගන්න මම මේ වැරදි කරලා තියෙනවා. මං අදිස්ථානයේ කරන් තියෙන්නේ මම මේ ජීවිතේ මෙන්න මේ ඉලක්කයට මං එනවා. හොඳින් හොඳලකේ. හොඳින් කරන දේ තමයි අදිස්ථානය. නරකින් කරන දේ අදිස්ථානයක් වෙන්නේ නැහැ. ඒ නරකින් කරන දේ ඒ නරක ව්‍යාප්ත කරගන්නද කැප වෙනවා. ඒ සඳහා අදි උත්සාහවත් වෙනවා. නරකයේ තුළින් තමනුත් වෙනසෙනවා අනුනුත් වෙනසෙනවා. ඒක අනුනුත් වන්සන්න නම්
සමනෝ සංසඤ්ඤාණ අපිට මේ ලැබෙන තියෙන බුද්ධි මොකද්ද? සතරන් දමෝපියනි මේ අදිස්ත්‍රාණය අපි නිවැරදි කරගන්න නම් පුනරුවන් කෙරෙහි විශ්වාසය ඇති කරගන්න. බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා මේ වැඩි ආර්ය මාර්ගය තුල මම මේ නික්ලේශී සිතක් හදාගෙන සම්මා දිට්ඨියෙන් සම්මා සංකල්පයෙන් සම්මා වාචින් සම්මා කම්මන්තෙන් සම්මා ආජීවෙන් සම්මා වායමෙන් සම්මා සතිය සම්මා සමාධි වැඩි දියුණු කරගෙන මම සසර ගමන නතර කර ගන්නටයි මගේ මේ වෑයම මගේ උත්සාහය. වෙන කිසිම ලෞකික පරමාර්ථයක් නැහැ. එතකොට මේ අදිස්ත්‍රාණය අපි වැඩි දියුණු කර ගන්න ඕන යහපත් දී කරන්. ඔබට හිතන්න පුළුවන් සමහරු අදිස්ත්‍රාණය නැති සිත කොයි වගේ හරියට සුළඟට හසු පනරලා පතක් වගේ ඒ අරමුණේ නිරන්තරයෙන්ම සනිත වෙන සෙලගෙන ඉන්නේ. ඔන්න උදේට මම නිර්මාණ වෙනවමයි කියලා ඉඳලා ගාන කර්ණයවකට කියනවා කරවල ගැලක්වත් තියෙනවනේ හොඳයි පුනරහත් නැතුව කන්න බෑ කියලා. සරස්වන මහත්තයා කියන අදිස්ත්‍රාණ කරන්නේ උදේට කරපු අදිස්ත්‍රාණේ යනතන උදේට කියන එක තාය බොන. තොට මේ සසල වෙන සිතක් තියෙන පුද්ගලයන්ට අදිස්ත්‍රාණ කරන්නේ නැහැ. සසල වෙන සිත නිසල කරගන්න ඕන. විසම කරන්න නම් අලෝභයේ නදෝසේ නමෝයෙන් මේ නික්ලේශී හිතකින් යුක්තව හිතන්න. එහෙමනම් මේ සසල භාවය මේ හිතට බාධාවක් නිවන ආරාම නිවන ආවරණය කිරීම. මේ අදිස්ථානය කියන එකම විශේෂයෙන් ධර්මුණේ සෙලවෙන ගතිය නිරන්තරයෙන්ම සලිත වෙනවා නම් හිත යම් කාර්යයක් සාධනෙහිම ඉතාමත් දුර්වල වෙනවා. යම් කටයුත්තක් කරන්න කියන්නේ කටයුතු දුර්වල වෙන්නේ අදිස්ථානයක් නැති නිසා. අදිස්ථානයේ මානසික මට්ටම් තුනකින් සම්පූර්ණ කර යුතු බව බුදුරජාණන් වහන්සේ ධර්මයේ සඳහන් කළා. අදිස්ථාන පාරමිතා, අදිස්ථාන උපාරමිතා, අදිස්ථාන පරමර්ථ පාරමිතාව යනුවෙන් මේ ආකාර තුනයි. තමන්ගේ සියලු ලෞකික අයිතිවාසිකම් නැතුව ගියද තමන්ගේ අදිස්ථානයේ පරිදි ආර්ය මාර්ගයට පිවිසීම සඳහා උත්සාහයෙන් හදාගත්ත හිත අත් නොහැර අදිස්ථාන පාරමිතාවට අයිතිවීම ඉඩක් නැහැ. අදිස්ථාන කරන එක ලෞකික අයිතිවාසිකම් නැතත් මං සිල් ගන්නවා. මහින්දන්නේ කොළොත් මං සිල් ගන්නවා. මහින්දන්නේ කොළොත් මට පුළුවන් විදිහට මං දන් දෙනවා. ඉර සංසතිකට හරි බක්කටක් මන් දන් දෙනු. කවුරු මොනවා කිව්වත් මදනින්ද පාස කරන්න මගේ ජීවිතේ මං තනියමයි ගොඩට ගමන යන්නේ. මං අනිවාර්යෙන් භාවනාවක් කරගන්න ඔබේ ගෙදර, ඔබේ පන්සලේ, ඔබේ ඉන්න තන ව්‍යාපාරික ස්ථානයේ ඔබට ඕනම අධිෂ්ඨානයක් ගන්න පුළුවන්. මේ අධිෂ්ඨානය සෙලවිය යුතු නැහැ. ඒක ඒ අධිෂ්ඨානය දිගින් දිගටත් නොහැරම අපිරගෙන ලෞකික සම්බන්ධ ලැබුණත් නොලැබුණත් තිබුණත් නැතත් මම මැරෙනවා. මැරෙන ටිකට මම මේ මනුස්ස ජීවිතෙන් බොහෝ දාන සීල භාවනා දීපින කම් කරගන්න. සීලයෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් මගේ සිත දියුණු කරගන්න. මම තවෙන් වෙන්වී පිළිම් පිළි ජීවිතයක් ගත කරනවා. මට ලෞකික සම්පත් නැති වුණාට කමක් නැහැ කියලා සිය අධිෂ්ඨානයක් ගන්න කෙනා නිවාරණීලක භවයට මේ කරන් යන්න උත්සාහවත් වෙනවා. එතකොට අපිට හොඳටම අපගයි මේ ශරීර අවයව නැතුව ගියත් ශරීරාංග නැතුව ගියත් අදිස්ථානයෙන් පිට නොපැනීම අදිස්ථානයේ උපපාරමිතාවකි. අතපයි ගියත් සමහරු සමන් කරන හොඳ වැඩ කරනවා. සමාවගේ ජීවිතයේ අතපය ගියත් එයා බොහොම සතුටු වෙනවා. මම මගේ ශරීරයෙන් ගියත් නැති වුණත් මම තව කෙනෙකුට පිට වෙනවා. මට මතකයි ඔය ලෝකාන්තයෙන් එක සුදු මහත්තෙක් වැටිලා එයා බේරගන්න එක සොල්දාදී ජීවිත පරිත්‍යාගයෙන් තමගේ ජීවිතේ විනාශ නම් තමයි
ලෝකාන්තයෙන් වෙලා මඟ අත්තක වැටිලා රැඳිලා හිටපු ජීවිතේ දේරගන්න ඔහු ඉදිරිපත් වෙනවා. ඒ බෝධිසත්ව ගුණය ඒ වීරක්‍රියාව වගේම එය බෝධිසත්ව ජීවිතයක පාරමිතාව. නම් මේක උපපාරමිතා. ඒ වගේම සමහර ඉන්නවා ජීවිතේ ගියත් තමන්ගේ අදිස්ථානය අත්මහරන අදිස්ථාන පාරමිතාව තමන්ගේ ජීවිතයේ අනුතරගත ලක් වෙලා අන්න ඇයට පිටේ සුකොච්චර ඉන්නවා අන්න ඇවිදින් ජීවිතේ පරිත්‍යාග කරන අය කොච්චර ඉන්නවා ඒකට අදිස්ථාන පාරමිතාව කියලා කියනවා. එහෙමනම් රත්තරන් දෙමව්පියන්ගේ එන්න මේ ආකාරයට සිත අදිස්ථානයක් කරනකොට ඔබ ජාතික පොත අරගෙන බලන්න කොහෙන්ද මේවා අංකපාලේ නාග රාජ්‍ය ජාතකයේ බලන්න මේ තේමී ජාතකයේ අපි ඔක්කොම දන්නා හැදයක්. මේ අදිස්ථාන පාරමිතා පරමාර්ථ වශයෙන් පුළුල්වද බවට දැක්විය හැකි ජීවිතාදර්ශ මේ ජාතක පොතේ තියෙනවා. එහෙමනම් රත්තරන් දෙමව්පියන් අපි අදිස්ථානය අතන හර යන්න ඕනේ. ලෞකික අදිස්ථානයත් අපිට ඕන. හැබැයි ඒක මරණය දක්වා පමණයි. අපි මොන තරම් හොඳින් හොනරකින් මොනවා හරි අම්බුතලක් තියවම් මරණය පස්සේ අරගෙන යන්නේ. සසර කෙලවර නිවන දක්වාම අපි දාන සීල භාවනාදී පින්කම් කරන අදිස්ථානයක් ගත්තු. සීල සමාධි ප්‍රඥා ගුණ නුවණ දිනු කරන අදිස්ථානයක් ගත්තු. අපි ජීවෙන හැම ක්ෂණයක් පාසාම පින් කරන මොහොතක් බවට පත් වෙනවා. කවින් වැලකී පිළිම් පිළි ජීවිතයක් ගත කරනකින් හැම මොහොතක්ම අදිස්ථාන පාරමිතාවක් බවට පත් වෙනවා. අතීතයේ අපේ ශ්‍රී ලංකාවේ හිටපු අපේ අතීත මුතුන් මිත්තෝ සමන්ගේ ජීවිතයේ පරදුවට කියලා වෙහෙර විහාර හැදුවේ ගම්කොගුරු දාගම් හැදුවේ අදිස්ථාන පාරමිතාවක් තිබුණා. තවත් පොගුණ හොස්පිටල්ලක් කපන වාරයක් ගන්න හිතේදී වැඳෙන ගැලය තව කෙලිපෙඩි පාසය සම්පෙන්නේ උමුරට ගිහිල්ලා තමන් කරන රැකියාව ගොවිතන පටන් ගත්තේ මම මේ ගන්න උත්සාහය ප්‍රතිඵලය බොහෝ දෙනාගේ කුසගිරි නිවන ආහාරයක් වේවා. මාගේ සැනසිල්ල අනිකාගේ සැනසිල්ල පිණිස වේවා කියන හදනම මත යම් අදිස්ථානයක් ගන්නවා නම් මේක අදිස්ථාන පාරමිතාවන් වල විශේෂයෙන් මේ පින්කමක් කරලා තමන්ගේ මව්පියන්ට පින් අනුමෝදන් කරමින් සුජීවත් සුසිින අයට ආශිර්වාද කරමින් මෙවන් වූ පින්කම් කරන්න පුළුවන් වෙන්නේ ඔය බෝධිසත්ව හිත් කියන පාරමිතා පුරණ අයට විතරයි. සමහරින් අම්ම මැරිලා අම්ම තේන ගැව්වත් තාත්තා මැරිලා තාත්තා තේන ගැව්වත් බලන්නේ මැරිලා ගියාට පස්සේ එහෙම කෙනෙක් හිටියද කියලා දන්නේ. මේවා මේ පුංචි වුණාට පින්කම් මේවා පාරමිතා බවට පත් වෙනවා. ඒ නිසා රත්තරන් දෙනවා කියන්නේ ඔබ ලෞකික වශයෙන් හෝ ලෝකෝත්තර වශයෙන් යම් කැපවීමක් උත්සාහයක් වෙදමින් දිගින් දිගටේ පාරමිතාවක් හැටියට පුරුදු පුහුණු කරගත්තොත් ඒ පුරුදු නිසා තමන්ගේ ජීවිත අසුවපත් වී අනුන්ගේ ජීවිත අසුවපත් කරන්නට මේ ගත පාරමිතාවේ අදිස්ථාන පාරමිතාව ඔබ හැමතම තිබීම හැම කෙනෙකුටම උපන්නාට වඩා බොහෝ පින්කම් කර ගැනීමේ අදිස්ථානය ඇතිවීම සුළුබ මනුෂ්‍යාත්මයක් ලැබෙන්න පෙර පිනකට එවන් වූ පුණ්‍යවන්ත ජීවිතයක් ලබලා කිරිසනුන්ටත් සදා පවු කරගෙන මෙරෙනවා නම් ඒක පාරමිතාව පුරන්න නොහැකි වීම නිසා ඇතිවෙන අහිතකර ප්‍රතිඵලය. මේ ශ්‍රී ලංකාව උපදින විදේශීය රටවල ඉපදිලා ඉන්න බණහන ගම් දෙන සිය රටින මේ සෑම සැදැහැති මව්පියෙක්ම කී කෙනෙක්ම අත්තරන් තරුණ දරුවලා බාල පුංචි දරුවෝ මම කියන්නේ පළවෙනි වතාවට තිනපතා බුදුන් වදින අධිෂ්ඨානයක් කරන්නේ තිනපතා මෞඛ්‍යන්ට වන්දනා කරන අධිෂ්ඨානයක් කරන්නේ තිනපතා දාන සීල භාවනා දීපිනක් කරගන්නවා කියලා අධිෂ්ඨානයක් කරගෙන මම කන බත් වේදෙන් තවත් කුරුල්ලෙකුට හරි බත් කඩන් දෙන්න මම කනවා කියලා අධිෂ්ඨානයක් ගත්තොත් ඔය වශයෙන් තින් තිරන අධිෂ්ඨාන අපට ඕන තරම් ලබාගෙන මේ සසර ගමන කෙලවර නිවන් දක්වා අධිෂ්ඨානය පාරමිතාවක් බවට පත් කරගන්න ඔබට වාසනාව ලැබේ. ඒ සඳහා කැපවි අධිෂ්ඨාන පාරමිතාව සම්පූර්ණ කරගන්න වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරගෙන හැම දිනකම ධර්ම ශ්‍රවණය කිරීමේ ඉන්න පතාම මුදාම ඉඳ ලැබෙන වෙලාවට ධන ටිකක් සහනිකත් පාරමිතාවක් බවට පත් කරගන්න ලැබේවා. එයින් ලැබෙන කුසලය
නිලවාසන සී පරලවාසන සී කෙළවර මාම නිවනින් සැනසෙන්නටම හේතු වේවායි හදවතින්මයි මෛත්‍රියෙන්මයි ප්‍රාර්ථනා කරන වාසනාවන්ත පින්වතුනි, අද දින ධර්ම දේශනාවේ ප්‍රධාන දායකත්වය දරන්නේ නුගතලාව කුරුකුලසූරිය පවුලේ දූ දරුවන් විසින්. විශේෂයෙන් මේ රත්තරන් දරුවෝ මෙවන් උතුම් ධර්ම දේශනායක දායකත්වය ලබාගෙන මේ ධර්ම දානමේ පින සිද්ධ කරන්නේ මීට මාස 3කට පෙර මේ දරුවන් අතරින් භාවයට පත් වූ නුගතලාවේ පදිංචිව සිට එස් කුරුකුලසූරිය පියානන්ත පින් අනුමෝදන් කිරීමට මීට අවුරුද්දකට පෙර ස්වභාව ප්‍රාප්ත වූ කැන්දවිල්ලේ පදිංචිව සිට ස්වභාව ප්‍රාප්ත වූ ආර්.එම්. පුංචිමැණිකේ මෑණියන් තථා මීට අවුරුදු 5කට පෙර පියෝ එස්.ඒ. කරුණාසේන පියානන්ත පින් අනුමෝදන් කිරීමට එම පවුල්වල දූ දරුවන් සියලු දෙනාම විසින් මෙම ධර්ම දේශනාවට දායකත්වය දරලා තියෙනවා. මේ ධර්ම දානමේ කුසලය මේ සියලු දෙනාට මේ බුද්ධෝත්පාද කාලයේදීම සෝවාන් ආදී මාර්ගඵලවලට පත් වෙන්නට වාසනාව ලැබේවා. නිවන් දකින්නට මේ මව්පියන් වෙනුවෙන් කරන පුණ්‍යානුමෝදනා පිනම උපනිශ්‍රේ වේවා කියලා මේ දරුවන් කුරුකුල සූරී පවුලේ දරුවන් ප්‍රාර්ථනා කරමි. විශේෂයෙන් ධර්මදේශකයාණන් වහන්සේට නිදුක් නිරෝගී භාවය ප්‍රාර්ථනා කරමින් නිත්‍යසෙන් ගුවන්විදුලි ආයතනයේ ගරු සභාපතිම ඇතුළු සියලු කාර්ය මණ්ඩලයට සෙත් පතමින් ආශිර්වාද කරමින් දීර්ඝාස ප්‍රාර්ථනා කරමින් තමන්ගේ මව්පියන් වෙනුවෙන් ඥාතීන් වෙනුවෙන් මෙවැනි උතුම් ධර්ම දානමේ පිනක් සිද්ධ කරගත්ත නුගතලාව කුරුකුල සූරිය පවුලේ දූ දරුවන් ඇතුළු දායකත්වයේ දරුවෝ සියලු දෙනාට මේ පින උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයෙන් සසර කෙටි කරගෙන නිවන් දකින්නට මේ ධර්ම දානමේ පින උපකාර වේවායි පිකසිතින්ම ප්‍රාර්ථනා කරමි. ආකාශත්ථා ච බුම්මත්ථා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු ශාසනං. ආකාශත්ථා ච බුම්මත්ථා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු දේශනං. ආකාශත්ථා ච බුම්මත්ථා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු මං පරණං.